භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වඩිනකොට අඩිය පොළවට තියනකොටම පින්වත්ති මේ මහ පොළවේ තිබ්බ වල ගොඩලි නැති වෙලා ගියා. ගොඩලි වෙලා තිබ්බ තැන් මහ පොළොවට සමතලා වුණා. වලවල් වගේ තිබ්බ තැන් මහ පොළොව දක්වා පිරුණා. සියුම් බැල්ලක් ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක රිදෙයි කියලා සියුම් බැල්ලකින් මහ පොළොවම ඇතිරුණා. ඒ වැල්ලෙන් දූවිලි නැගෙයි කියලා සියුම් බැස්සක් ඇවිල්ලා දූවිලි ටික මහ පොළොවට උයරෙව්වා. මොකක්ද මේ කුසලිය? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදුණා. සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා Tamanට ලැබුණ පුතෙක් නම තමයි සුසීම. මිනිතුල අහලත් ඇති මේවා. සුසීම කියන පුතණුවන්ද ශිල්ප ශාස්ත්‍ර හදාරන්න කියලා ඈතකට යවුවට පස්සේ අවුරුදු 20ක් විතරම පින්වත්නි ඒ කාලේ ශිල්ප ශාස්ත්‍ර හදාරනවා ගියාට පස්සේ අවුරුදු 20ක්ම පුතාව දැක්කේ නැති නිසා සංක බ්‍රාහ්මණයා පුතාව බලන්නම් කියලා හිතාගෙන ගියා. යනකොට ආචාර්යයන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පුතා මහාන වුණා. සුසීම නමින් මහාන වුණායි කිව්වා. අනේ එහෙමද කියලා සුසීමව හොයනකොට සුසීම පසේ බුද්ධත්වයට පත් වෙලා ඒ වෙනකොට පිරිනිවන් පාලත් ඉවර. සංක බ්‍රාහ්මණයාට හරි දුකක් ඇති වුණා. ස්වාමීනි මගේ පුතාගේ ධාතුන් වහන්සේ නමක්වත් දැක බලා ගන්න බැරිද? තියෙනවයි කිව්වා. චෛත්‍යයක් පෙන්නවා සුසීම කියන පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැම්පත් කරලා හදපු චෛත්‍යයක් කැලෑවෙන් වැහිලා පඳුරු වලින් වැහිලා හරි අපිරිසුදු භාවයට පත් වෙලා තිබ්බ නිසා පසේ බුදු කෙනෙක් කියලා හිතලා නෙමෙයි මගේ පුතාගේ චෛත්‍යයයි කියලා හිතලා මගේ පින්වත්නේ සම්පූර්ණයෙන්ම අර වැල් පඳුරු වයින් කරලා වැල්ලක් ගෙනල්ලා මහ පොළවේ අතුරලා වතුර ගෙනල්ලා මේ මහ පොළවට ඉහලා කරගත්ත කුසලයේ කොච්චරක්ද කියනවනම් මේ සංක බ්‍රාහ්මණයා කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ එදා පසේ බුදු කෙනෙක්ගේ චෛත්‍යයට මෙතරම් උපස්ථාන කරලා බුද්ධත්වයට පත් වෙච්ච ආත්ම භාවයේ කකුල බිමට සිරිපතුල බිමට තියනකොට පින්වත්නේ වලවල් ටික ගොඩ වුණා නම් මගේ පින්වත්තුල හිතන්න ඒ පසේ බුදු කෙනෙක් මේ ලෞතු බුදු කෙනෙක්ගේ චෛත්‍යයක් ගාවට ඇවිල්ලා ද්‍රෝණ 8ක් ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලාගෙන් පූර්ණ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් වෙලා තියෙන මේ මහා සෑ රජාණන් වහන්සේට මලක් පූජා කරන්න ලැබීම කකුසඳ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 40,000ක් එක්ක සමාපත්තියට සමවැදිච්ච භූමියක ඔබ මේ ඉඳන් ඉන්නේ කොණාගමන බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 30,000ක් එක්ක සමාපත්තියට සමවැදිච්ච භූමිය ඔබ මේ ඉඳන් ඉන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 20,000ක් එක්ක සමාපත්තියට සමවැදිච්ච භූමියක ඔබ මේ ඉඳන් ගෞතම බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 500 නමක් එක්ක සමාපත්තියට සමවැදිච්ච භූමියේ තමයි ඔබ මේ ඉඳන් ඉන්නේ. ආශ්චර්යයක් නේද මගේ පින්වත්නි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ සිරිපතුල ඔය ඔබේ කකුල් දෙක වැදිලා තියෙන තැන අතීතයේ වැදිලා තිබ්බයි කියන කාරණාව හරිම ආශ්චර්යමත් කාරණාවක්. ලෞකික පැත්තෙන් බුදු කෙනෙක්ගෙන් ලබන්න පුළුවන් පිහිට පිළිසරණ කියන්න ගියොත් මගේ පින්වත්නි අපි කොච්චර ලාභයක් මේ ජීවිතේ ලබලා ඇද්ද කියලා හිතන මේ මහා සෑයට ඇවිල්ලා ඉඳගත්තයි කියන එක ආශ්චර්යමත් කාරණාවක්. මේ මහා සෑයට ඇවිල්ලා වන්දනා කරයි කියන එක ආශ්චර්යමත් කාරණාවක්.